ඇයි ජීවිතයේ බොහෝ තැන්වල අතරමන් වුණ මිනිස්සු අපේ හඳුරන්නේ මේ ගොඩක් කාලාට බොහෝ දිනක් අපිට කියන කාරණයක් තමයි සමහර වෙලාවට අපි නොදන්නා දේවල් පැත්තේ නොපෙනෙන දේවල් පැත්තේ අපි ගිහිල්ලා යම් පිහිටක් බලාපොරොත්තු වෙනවා මට මේ අපේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් වහන්සේගෙන් දාන්න හිතලා දැන් මේ ඇත්තටම බුදුදහමත් එක්ක මේ දේවල් අපිට පිළිගන්න පුළුවන් දේවල් අපි හඳුරන්නේ මම දන්න විදිහට මට දැනුම් තේරුම් විදිහට ගොඩක් වෙලාවට කර්මය විශ්වාස කරනවා කර්ම ඵලය විශ්වාස කරනවා එහෙමයි ඉතින් මේ ජීවිතේ කරපු කර්ම පරිසම් දෙනකොට අපි අපල කියලා කියනවා කර්මයක් මේ වල ටික එක දිවලින් ආමන්ත්‍රණය කරනවා ඒ නිසා මම හිතන්නේ අපි මිනිස්සු කැමති දුකෙන් මිදෙන්න එහෙමයි චන්දනායක තථාගත ගෞතම බුදුහාම දේශනා කරේ දුකෙන් මිදෙන හැටනේ ඉතින් මේ කර්මය මේ දුක මේ අපල මේ දේවල් වලින් මිදෙන්න මිනිස්සු ගොඩාක් දේ උත්සාහ කරනවා. ඉතින් ඒවා කපෝ ඒ මැදට ඇවිල්ලා ඒක හම්බ කරන මාර්ගයක් පටපත් කරන්නේ අපේ හාමුදුරුගොල්ලෝ හඳහන බල අපලයි කිව්වහම සතිපෝති පූජාව තියලා දුන්නා. එහෙමයි. සෙප්පිරිත් කිව්වා. එහෙමයි. ඉතින් හොඳ උදාහරණේ විශාලා මහනුවරට අපල ආවයි කිව්වහම තුඹේ යගේ දේවල් කරා. ඉතින් මේ ධර්මියත් එක තියන දෙයක්. හැබැයි මේ අද තියෙනනම් ඒක නෙමෙයි. හොඳයි. එංග අපේ හඳුරන්නේ මට මෙහෙම කාරණයක් හිතෙනවා. දැන් රට වටේ හැමතැනම අපි දකිනවානේ මේ අඳහන් බලනවා එහෙම නැත්නම් මේ නක්ෂත්‍රය අනුව එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය තීරණය කරන්නේ ප්‍රධාන සාධකයේ බවට පත් වෙලා තියෙනවා. මම බොරු කියන දෙයක් කියන්න. මටත් එක්කලා තියෙනවා මේ අඳහන් බලන උඩට ඩිප්ලෝමාවක් කරගලා වටින්න. ඉතින් තියා පත්‍ර දාන්න අඳහන් බලන ඩිප්ලෝමා තියෙනවා කියලා. එහෙමයි. ඉතින් ඒක මාකර පටන් ගන්න. ඉතින් මං කාටද අපහාස කරන්නේ නැහැ කරන ඇයට. ඉතින් මං හිතන්නේ මට නම් ඒ වෘත්ති ගැලපෙන්නේ නැහැ. මනුස්සයෙක්ගේ දෛවයට ඉරණමට මේ ඉරහඳ ග්‍රහ තාරකාවලින් යම් බලපෑමක් තිබෙනවද අපේ අම්බුරට? මේවයි ලොකු මතයක් ගොඩනගන මිනිස්සු. දැන් හොඳම උදාහරණේ අපි අර මේ දක්ෂ මේ කියන මොකද අර මංජිත පිරිස්මෙත්තුමා කිව්වා කතරගම දෙවියෝ හදිසියෙන් එනවා කියලා. එහෙමයි. අය කෙහෙල්ලට්ටක්වත් දුතරන්නේ නැහැ පූජාවට කඩවල. මේ කතරගම දෙවියෝ ආවේ නැහැ. එහෙමයි. අන්න ඒකයි වැඩි. ඉතින් ඒ වගේ දේවල් මිනිස්සු එක එක දේවල් නිර්මාණය කරන එක වෙලාට. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඕනාට වැඩි බුදුහා දේශනා කරන්න ඕනම දෙයක් ඕනට වැඩි ඕන්නේ. ඒක ඇත්ත කතා. ඒ නිසා එල්බ ගැනීම, විශ්වාස, මතය සහ තමන්ට බැරි වෙච්ච දේවල් තමන් ගඟා කරගන්න උත්සාහ කරන වෙනම මාර්ගවලින් මේ එක් මාර්ගයක්. දැන් මෙහෙම හිතමුකෝ අපේ හැමතුරනේ දැන් ගොඩක් කාලවට අපි අපේ සියලු දේවල් ළමයා ඉපදුන දා ඉඳලා කුඩා දරුවගේ අවදී ඉඳන් මරණ කම බඩේ ඉඳන් බඩේ තෙල් ගන්න එහෙමයි එතන ඉඳන්ම අපේ ජීවිතේ තීරණය කරන්නේ මෙන්න මේ නක්ෂත්‍රය එහෙම නැත්නම් හදහන වෙලාව මෙන්න මේ දේවල් ඉස්සර Hindu සංස්කෘතිය වුණා ගෑන් ළමයේ කම්මනේ චසුබරයි කියලා ඊට පස්සේ සිංහල සංස්කෘතියට ආව ගෑන් ළමයි ගමන සුභයි කියලා ආර්ථික අවදී වගේ එක 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 දේවල් එක දැන් කිරිය අප කිරියම දාන්න මහත්තයා නැති වෙච්ච අම්මලාට වයින් දාන දුන්නා. ඉතින් අම්ම කන වැන්දුන් වෙන්නේ නැහැ නේ මරණ. ඉතින් මේ ජීවිතේ ඉවරලා වයසට ගියාම ඉතින් හැමදාම මහත්තයෝ ගැට ගහන් ඉන්න මැරෙනවනේ. ඒ දෙයක් තමයි කන වැන්දුන් වුණා කියන්නේ. ඉතින් වශයෙන් වෙනස්. ඉතින් ඒ නිසා අත්හැරියාම අන තරණ කාලේ හැම දෙයක් වුණා කියලා කන වැන්දුන් වුණා කියලා මේ අකාලේ නිසි වයසම අවුරුදු 70 80 ගේ ආයුෂෙත් මේ වගේ මිනිස්සු තමයි මේවා අලුත් මතම ගොඩනගන්නේ. දොළුකන්දහාරන්ගේ තියෙන දොළුකන්දහාරන් තැනකට හොතයි. පිරිත් කිව්වේ මොළදී? ඒ අපිට වල බලයක් තිබුණා හැමදාම මේක ඉතින් පස්සේ එක එක දොර පණ පණ ගත්තනේ ඒක. ඉතින් අර මේ නූල් පන්නනවා, ගෙඩි පන්නනවා, ගැට පන්නනවා. තන්නේ. ඒක තමයි. දැන් මෙන්න මේ කාර්යය මට උපවාසයෙන් අහන්න ඕනේ. සමහර වෙලාවට මේ හඳහන් බලන දේවල් එහෙම නැත්නම් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන දේවල් අපේ මේ ස්වාමින් වහන්සේලාම කරනවා අපි හඳුරන්නේ. මේක මේ ආර්ථිකයේ උදෙසානේ ඔක්කොම කරන් ආර්ථිකය හදාගන්න. ඒලාගේ රුපියයකට හරව අපවත් වුණා. අර ප්‍රසිද්ධ යంత్ర මන්ත්‍ර හඳුරෝ යක්කල පැත්තේ. එහෙමයි. ඉතින් මට හරි දුක හිතුණා. ඔව් අහිංස ගන්නවා කෙනෙකුට අම්මලක් මිනිසුන්ගේ මානසික සමර මොනවා හරි කරන්න ඇති. එහෙමයි. ඒක එක 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 පත්‍රවල දානවා ඉතින් මම දැක්කා මං හිතන්නේ කුස්කම හරි මං දැක්ක කටවුට් එකක් දාගෙන හඳුනනම අඳහනක් අරන් අඳහම් බල බල ඉන්නවා. ඉතින් දන්නේ නැහැ ඉතින්. දැන් මේක හානියක් නෙමෙයිද බුද්ධ ශාසනයට? එහෙම නැත්නම් අපේ මේ දැන් ඕක ඔතන නෙමෙයි හානිය. දැන් පොරොන්දම් බලන්න ගිහලා හාමුදුරුවෝ පොරොන්දම් ගලපලා දීලා ඒ මගුල කැඩුණොත් හාරු බොරුකාරයෙක් වෙනවා.
එහෙම එද මොකද එද මොකද උත්තරේ අර ලයිසන් දෙන්නේ නැත්නම් අපිට ඒකෙන් අපි යටුණු මිනිස්සෙක් උදව් කියන හැබැයි ඔවාන්සේ එහෙම කියද්දී මේ අපි දැකලා තිබෙනවා සාමාන්‍යයෙන් රතවහන පහ ආරණ යනවා ආඳුරරයි ඉතින් එහෙමයි ඒක චේතනාහම්බික මගේ අපි නොර ඉන්නව හවන්නවා ඒ හරෝ හනනනවා ඒ හරෝ ගැමිණි මවර 12 කට බෙරන් තියනවා ගම් දුෂ්කරයිනේ ඉතින් ඒක චේතනාව තියනවා ඉතින් ඉතින් මේ මම දන්න මේ ගොඩක් ප්‍රාකෘතික කිසිවස් දෙයක් නේද ගොඩක් තියෙනවා සාසනේ වාහන වාහන හැබැයි සිංගප්පූරු ගියා වුණා කියලා ලංගෙනවා අපි කට්ටිය මට නම් බෑ ඩ්‍රයිවි මේ ඒ නිසා මේ මම හිතන්නේ නත් ශාස්ත්‍රය හොඳයි නත් ශාස්ත්‍රය හම්බ කරන් කෑම නරකයි ඒක ජීවිතයට කැපයි කියලා බොහන් සිතනවා නෑ නෑ ජීවිතයට කැපවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි නත් ශාස්ත්‍රය කරන්නේ අපි හවුරුගොල්ලෝ අලු බලත්තත් විතරයි ගන්න නැකත ඒක හවුරු නිකන් හිතුවේ මම ලොකු ගරු ගාම්භීරයක් මම නැකතක් දෙනවා මිනිස්සුනේ නැකත මේ එකපාරට දෙන්නේ නැහැ දවස් 6-7 ගන්න පාරම්බල ගෙනියන්නේ මේ කොටක් පස්සේ දින දෙනවා අදිය නේ දැන් ගියන් 200ක් 500ක් දෙන නැකත ගත්තා දැන් නැකත SMS කරලා දෙනවානේ ඉතින් ඒකනේ ඒ තුන් පහඩක් ඒක අපිට සංස්කෘතියක් ඉතිහාසයක් තිබ්බා මේ කරන ගල් බොරු වඩා බොරු හොඳයි අදාසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ කාරණාවන් සම්බන්ධයෙන් යම් හේකින් ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් තින්නේ මේ නිවුස් පේපර් වෙබ් අඩවි ඔස්සේ ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ අපි විවෘතව ඕන දෙයක් කතා කරනවා කිසිදු පුජ්‍යලයකටවත් අපි පහළ ගැසීමක් කරන්න සූදානම් නැහැ කියන කාරණේ මතක් කරන්න ඕනේ එහෙනම් කෙටි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ වෙලා මතක් කරනම් 5:03 දැන් හරියටම සමාජයේ තිබෙන යම් යම් ආකාරයේ වස්තු විෂයන් පිළිබඳව ඔබට යම් මතයක් තියෙන්න පුළුවන් බොහෝ වෙලාවට අපි දන්න කාරණයක් තමයි අපේ හාමුදුරුවනේ මේ අඳහන් බලාගෙන තමන්ගේ වේලපත් කඩේ අරගෙන ගිහිල්ලා එතනින් පස්සේ තමයි තමන්ගේ ජීවිතය තීරණය කරන්නේ අනාගතය තීරණය කරන්නේ එතකොට මේ මට හිතෙනවා මෙහෙම දෙයක් අපේ හාමුදුරුවනේ දැන් ගොඩක් වෙලාවට අපි හැමදාමත්ම කිව්වා වගේ මේ අපිට පේන්නේ නැති දේවල් එක්කනේ අපි මේ ගනුදෙනු කරන්නේ එතන බුදුදහමත් එක්ක අපි මේ පිළිබඳව කතා කළොත් අපේ හාමුදුරුවනේ මේ බුද්ධ දර්ශනේ ඇතුලේ යම් ආකාරයක ප්‍රතික්ෂේප වීමක් තිබෙනවද අදහන එහෙම නැත්නම් නක්ෂාස්ත්‍රය කියන දේ. මෙහෙමයි මම හිතන්නේ මම දන්න විදිහට අපි අනාදිමත් කාලයක් දැන් බුදුදහම එනෝනේ තල්වේ ඉස්සරහට. එහෙමයි. එක එකනාගේ අතින් කටින් එනවා ඔබ දැන් තල්වේ. ඉතින් එනකොට මේකට මිශ්‍ර වෙනවා යම් යම් දේවල්. අටුවාටි එකයි එක. ඒකත් මේ අඳහන් නැස්රද හොඳ උදාහරණේ නැහැ කියන්න බෑනේ ශිෂ්‍ය මහානකන් එකතත් බලනවානේ මේක මහානකන් හොඳයි කියලා බලනවානේ ඉතින් පන්සලෙත් එකත් බලනවානේ බිල්ඩින් හදන්න ඉතින් ඒතකොට මේකේ යම් තැන් අර මිශ්‍රණයක් සම්පූර්ණ තිබුණ නැහැ අද එකතු වෙලා තියෙනවා ඒක බැහැර කරන්න බෑ කාටවත් දැන් හරි ඉතින් පන්සලෙත් ආරක්ෂා කරන පිළිත්තියෙදි පන්සලෙත් මුට්ටියල් නම් දගෙන මුට්ටිය අරගෙන දෙනවා ඉතින් ඒ දේවල් කරනවා හැබැයි ඒ වෙලේ හරි කරන ආරවුලක් තියෙන පිළිත්තරේ මම දන්නේ දෙක. ඉතින් මේ දෙක තමයි අපිට කරන්න වෙන්නේ අපිට හරියට පැහැදිලි. ඔව්. දැන් ගොඩක් වෙලාවට අපි දන්න ගානක් තමයි මේ නොපෙනෙන බලවේග කියලා එකක් මේ සමාජයේ තියෙනවා. ඔව්. ඊට පස්සේ යంత్ర මන්ත්‍ර හදිහුලියම් වසී බන්ධන මේ සියලු දේවල් ගෙඩිපැන්නුම් පෞගේ කාලේ අපි දැක්කා මේ මම හිතන්නේ දැන් රක්ෂිත බන්ධනාගාර උදේ ඉන්නේ. එහෙම චීවරය දරාගෙන අවුල් කොට ඇයි ඒ නම කියන්නේ ලුවන් වැල්ලේ ඒ ශෝභිත ශෝභිත ඇයි බය වෙන්නේ නීතියෙන් දඩුවන් දීලා තියෙන්නේ එහෙමයි ඇයි බය වෙන්නේ මට වුණත් එයා මටත් දන්නද මයික් එකයි තියෙ මට එහෙම නෙමෙයි මං හිතන්නේ කාලේ ඇවිල්ලා තියෙන මේ ගැන කතා කරන්නේ හැම මම දන්න හොඳ හාරවල ඉන්න මිනිස්සු ගව කරනවා ඒකෙන් මානසික සුවය හදනවා බෝධි පූජාව තියන්න කියලා පිරිත්යන් කියලා නිර්මාංශික වෙන්න කියනවා ඉතින් ඒවා ධර්මානුකූල දේවල් දිවෙන් තමයි ශාන්තිය තියෙනවා අපර තමයි කර්ම ශක්තිය පවපින මේවා ඉදිරියට යන ගමන. ඒක තමයි අන්තර දැන් මෙන්න මේ දේවල් පිළිබඳව දැන් ගොඩක් කතා දේශනා තියෙනවා අන්තර සාසනෙනේ. ඔව්. දැන් අපිට නොබෙනන බලවේගات එක්ක අපි ගනුදෙනු කරන සමාජය බඩ පත්තරලා තියෙනවානේ. ඔව්. ඔබ වහන්සේනේ කොතනද මේවා කමක් නැද්ද මේවා මේ පස්සේ ගියාට ප්‍රශ්නයක් නැද්ද? දැන් මම කිරියම්ම දාන දෙනවා කියලා මම පවත් නිරූපයක් ආවද වැඩගෙන ඉන්නේ නැහැ. ඒකන ප්‍රශ්නේ. මේක මේ බඩ බඳන් කරනවානේ කන්න ගියා. මම පොත පූජාව තියෙනවා. ඒ හින්දා මේ බොහොම මම හිතන්නේ මට දැනෙන විදිහට මේසු දැන් මේවා ඇඟට කැවිලා තියෙනවා. මේවා ටික අවේලම් කරන අමා බුදුහාටත් මේක වුණා නේ හින්දු දර්ශනයේ ප්‍රතික්ෂේප කරන්න කියන. ඒ හින්දා මිනිස්සු එක්ක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන්
කටයුතු කළා මේක බේර ගන්න වෙනවා. දේව සංකල්පය කියන කාරණේ මේ අපේ හඳුරන්නේ මේ බුදු දර්ශනයත් එක්ක පටහැනි දෙයක්ද නැත්නම් එකඟ දෙයක්ද කියලා. එහෙම පටහැනි දෙයක් බින්දෙන්ද කියන්නේ. ඒක මාරඩ. දිව්‍ය ලෝකයක් මිනිස්සුලව වෙන් කරන්නේ. ඉතින් මේ 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 යන්නේ වෙන වෙන සිවන්නේ දෙයියනේ මේ යන්නේ. ඒවා මේ පරලෝකන් තියෙන. ඒකයි. දිවලෝක පරලෝකන් නැතුව ආයත ගන්න ගමන් අපිට විචාර ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි. අපිට කොතනද වැරදිලා තියෙන්නේ? මෙන්න මේ අවබෝධය අපිට මම හිතන්නේ මම දන්නේ වැරදුනේ අපිට ඉන්දියා ඉන්දියන් දේවියෝ කියන්නේ යා. රජතුමා ඉන්දියන් දේවියෝ කියනවා දේවියෝ. ඒ දේවියොත් එක තමයි ඔක්කොම පටලෙවිලා යන්නේ ලංකාවේ. ඒගොල්ලන් ඇවිල්ලා රජතුමාත් එක්ක මේ දේ පටන් ගන්න. දේව සංස්කෘතිය අපිට. ඔව්. ඉතිහාසයේදී අපි උසාරලා ඔක්කොම ආවා ලංකාවට. ඉතිහාසයේදී අපි දැන ගන්න ඕනේ අපේ හම්බුනේ රජමාලිගාවල බුදුමැදුරක් හදනකොට දේවියට වන්දනාමාන කරන්න දේවාලයක් හැදුවයි කියලා කියනවා. මේ සංකල්පය තමයි මේ දිගින් දිගටම ඉස්සර තිබුණ ලල්දාමාලික විතරයි කියන්නේ. එහෙමයි. පස්සේ හතරමහා දේවාලය තුනක් තියෙනවා. අන්න ඒ වගේ තමයි. ඉතින් මේ මේ නිසා මේ යම් හේකින් අපිට කෙනෙකුට කියන්න පුළුවන් නේද අපි මේ පැත්තෙන් ගිහිල්ලා සරණක් බලාපොරොත්තු වෙන දෙවියන්ගෙන් පිටක් බලාපොරොත්තු වෙන කමක් නැහැ. බුදුන්ගෙන් සරණ බලාපොරොත්තු වෙන්න එපා. අන්නතරේ ප්‍රශ්නේ බුදුන්ගෙන් දේවල් ඉල්ලන්නත් එපා. ඒක එච්චර පල්ලෙහාට යන්නේ නැහැ. මෙච්චර බුදුහරුපන්ත බබ්බුදේ බුදුන් විභාග පාස් කරන්නේ. මේ විතර ප්‍රශ්නේ තියෙන්නේ. මේ පටලෝ ගන්න. මෙල මේ 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 කාරණාවන් සම්බන්ධයෙන් ඔබට යම් මතයක් තියෙන්න පුළුවන්. විදාකාර අදහස් අපිට ලැබේ ඉදිරියේදී. ඒ නිසා මේ ඔබට මේ සමග එකතු වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ මේ වගේ ප්‍රශ්නත් එක්ක හරි කෙනෙක් කතා කරනවා කියලා අපි දන්නවා. මේ ඔබ වහන්සේගෙන් මම මෙහෙම දෙයක් අහන්න දැන් එතකොට අපි ඇලියත් හෙට්ටුයි මට. මම පේනවනේ. මම පාන්දර දෙකේ නම් වැඩසටහනට ගිහලා මේ වරද මෙහෙ රත්නපුර නම් මෙහාට ඇවිල්ලා මේ දැන් තාම පැය බයයි මම ප්‍රෝග්‍රෑම් එක අද ගොඩක් අය බලන් ඉන්නවා. දැන් ඇත්තටම කියනවා මේ අති විශාල පිටරට මිනිස්සුන් මේක බලන. ඒක අද කරන්න වැඩක් නෙවෙයි තියෙන ප්‍රශ්නෙස් කරන්න ඕන දර්ශනික කරන්න ඕන. ඉතින් කොහොමද වැඩසටහන කරන්නත් තෝර හොඳට මොකද මිනිස්සු බලන් ඉන්නේ අපි දිහා. විහිස කරක් නැද්ද ඔබ වහන්සේට මේ වගේ විදිහට වැඩම කරලා තප්පරෙන් තප්පරේ මරණයට ලං වෙන. ඒ ලං වෙන කලින් පුදුම තාක් කාල කරනවා. කාලයක් තියෙන්නේ. එච්චරයි. හොඳයි. අපි රේඩියෝ දින මෙදාගින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක නැදෙන්න කියලා විශේෂ මතක් කරන්න ඕනේ. යම් හේකින් ඔබට අදහස් තියෙන පුළුවන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ඔබේ අදහස් වටිනවා. ඒ නිසා අපිට කතා කරන්න ඔබේ අදහස් අපිට බෙදා හදා ගන්න දිනවිලා නිවුස් පේපර් වෙබ් Facebook වෙබ් පිටුවේ වරහ අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් කෙටි විරාමයක් ගමු. වේලා මතක් කරන්න ලංකාවේ හරියටම 5:03 දැන්. ජීවිතය හරිපාර හොයාගන්න බොහෝ දිනකට අමාරුයි. ඒ නිසාම තමයි මේ කොහොමද අපි හරිපාරක් හොයාගන්නේ කියලා තමන්ගේ ජීවිතේ හරිමකට යොමු කරගන්න විවිධ මාවත්වල ගිහිල්ලා අතරමං ගිහිල්ලා වැරදිලා තමයි අහපෝ කොහෙන් හරි සමනක් බලාපොරොත්තු වෙන්නේ. අපේ හඳුනුනේ අපි විශේෂයෙන්ම බොහෝ දිනක් අපිත් එක්ක එකතුලා ඉන්න නිසා වෙන මට හිතෙනවා ප්‍රවහන්සේගෙන් මෙහෙම දෙයක් අහන්න. ගොඩක් වෙලාවට මේ හදි හූනියම් එහෙම නැත්නම් බොහෝ දිනේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ තමන්ට මොකක් හරි දෙයක් කරලා එක්කෝ ඉනාවක් කවලා නැත්නම් පිල්ලියක් පනලා නැත්නම් නූලක් පනලා දෙහි කපලා ඔන්න ඔය වගේ දේවල් විවිධාකාරව කරලා ඔව් අපි දන්නවා දැන් අර ඕල් ගහනවා ඊට පස්සේ මිනිස් සම්බරනවා මේ වගේ දේවල් ඕල් ගහනවා ඔව් මේ සමාජයේ ඕන තරම් ඕවා අහන්න අපිට දකින්න ලැබෙනවානේ අනේ එක එක කියන්නේ නේ ප්‍රවාහ ගන්න ඕල් ගහන්න ඈ දෙහි කපන්න මේ යුද්ධේ වන් දෙහි යුද්ධෙත් මේ කැමති නෑ ඉතින් දස්වාදී කියන්නේ කියන්නේ ඉතින් දන්නේ නැහැ ඉතින් මොනවාද කියලා තස්සවාදී හොදත් නැහැ යුද්ධ කරන හොදත් නැහැ අටා රටා ගොඩව ගන්නවා ඉතින් මේ විභාග පාස් කරන පෑන පිරිත් කරනවා ඒ පෑනේ කාබන් වල නැවම් පිරිත් කරන එක බඩු ගියේ මේ මොන නාටකම්ද මේ ඊළඟට මම දැකලා තියෙනවා පොල් මලෙන් ගහලා මල කොච්චර සසර පාව බව කර්මයන්ත පරිසන්දුන් හතර කොනේ අම්මයි තාත්තයි අක්කටයි මල්ලිට කියන නංගි දූෂණය කරනවා ගේ ඇතුලේ යකෙක් වෙහෙලා කියලා ඉතින් මේවා ඊළඟට කපු හතර හන්ද ගියාම පස්ස පැත්ත අත ගියා වාරේ මෙලුක මේ මෙලුක ඔච්චර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඊළඟට ඒ විදිහට කපුවා කියන්නේ මම නෙමෙයි දෙයිය තමයි ඇඟේ හිටිය උද මල් දෙන්න ඕන කියලා ඉතින් ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා මෙච්චර දියුණු රටේ මෙච්චර දන්න රටක ඇයි මෙච්චර පල්ලිහාට යන්නේ හඳහන හොඳ නැත්තම් පිරිත් ටිකක් කියලා බෝධි පූජාවක් තියලා සෙච්ඡාන්තියක් කරන එක අපේ සංස්කෘතියක් තිබ්බා. අද තියෙන ඉතිහා විදිහ. මේක හම්බ කරන ව්‍යාපාරයක් බඩ පතරන් තියෙන. බොරුවට කියනකට වරන් තියෙනවා, අරවා දින බොරු. බෙරිය ගවන්න නරනවා. රබර් ගාන නරනවා. ඔතේ මරින් ගා බොරු කියක් තියෙනවා. ඉතින් ඊළඟ ආරෝලෙකට කොලෙලිපොට් කවලුත් එනවා. අහස කරනවා. අපි දැකලා තියෙනවා.
ඉතින් මේ ඔක්කොම මේ බොරු බඩබඩා ගන්න ගෝස්තර බවට තමුන්ගේ සංස්කෘතිය පත් කරගන්න එපා. ඔව් හැබැයි අපි මෙහෙම මොනවා කිව්වත් අපේ හඳුරන්නේ බොහෝ දෙනෙක් ඕවා පිළිබඳව දුවනවා නේද? යනවා. යනවා ඉතින් අපිත් එහාට පුකන්ගේ බලන්න යනවා. මං හොද උදාහරණ කියන්නම් මේ අපි මම නැගත්ත එහෙම ගන්න යන්නේ ගොඩක් ශාන්ති යාලේ හඳුරු ගාවට පැලියකට. මං හාර ගොඩක් ගරු කරනවා හාර බොහෝ දුරට මේ යන්නේ බුදුදහමත් එක්ක. එහෙමයි. බෝධි පූජාවත් තියන්න පොඩි නම් ඈ සෙත්පිරිට් ටිකක් කියන්න මස් මාංශයෙන් තොර වෙන්න. ඒ මට යාට ඒවා ඇත්තට ගත්තාම මේ හරි සන්තෝෂේ හිතෙනවා. මේ බුදුදහම මෙතන තියෙන්නේ කියලා. නැත්තම් මෙහෙම කියන පංගුව තැන් වලට ගියාම නාද ඒ කියන බෙහෙත් ලන්නත් බෑ. මොන අල වර්ග මොනවා. ඉතින් මම ඇත්තටම කිව්වොත් මම හඳු දාන්න මගේ දැන් ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න මගේ පන්සල මම අද වෙනකන් තාම බහිරව පූජාව තියන්නේ. නායකයන් කියන තෝතාල ලොකුම බහිරවයා. මොකද මේ ඔබනේ ඔය කියන ඔක්කොම යටකරන්නේ. ඉතින් මම හිතන්නේ ආත්ම විශ්වාසය සෙලවෙන මනස තවන්ට බැරි විශ්දේව ගන්න යාම තමයි මේ ඔක්කොම පුළ. දැන් ඔය තවත් පැත්තකින් අපේ හඳුරන්නේ තියෙනවනේ මේ තමන්ට කීයක් හරි අතට එනවට ගොඩක් දෙනෙක් කැමති. අනිවාර්යයෙන්. ඒ නිසා මේ තමන්ට කීයක් හරි ලැබෙනවා නම් ඔය වානම් පුලියක් ගෙදර ගෙනල්ලා තියාගන්න. ලංකාවේ ලොකුම සල්ලි කාර දෙන්න ෆෙන්ෂි මහත්තයයි ඔය මහත්තයයි. මම මගේ උදාහරණ සහිතව කියන්න. මම යනකොට මේ දෙවැන්ත බිල්ඩිමක් තියෙනවා පාරේ. මේ රයිල්ස් යන කෙනා තවන්නේ මේ. ඉතින් මේ මම ලස්සන දැක්කේ නිර්මාණ. ඉතින් මේ මන්දක Facebook එකේ දාලා තියෙන ලංකාවේ ලොකුම සල්ලි කාර දෙන්න මේ දෙන්න කියලා. ඔය වාලම් බොරු තියෙනවා, රුවල් නැව් තියෙනවා, මොන මොන නාදකම් ඔක්කොම තියෙනවා. ඉතින් ඒවාගෙන් ඒගොල්ලන් ජීවත් එච්චරයි. හැබැයි ඒ තත්ත්වයට එන්නේ අපේ තියෙන මූලිකම් හින්දා නේද? අනිවාර්යයෙන්. වරපුලස් දේවල්යක් දාගන්න ඔය මිනිස්සු ඔක්කොමනේ මිනිස්සුන් තියෙන ප්‍රශ්න අපි දන්නවට. ඒක ගෑනි මිනිහා අම්මාදා කැටලා. ඒක සල්ලි නැති වෙලා මොනවා හරි ආපු ගම් කට්ට වචන දීලා නහ ගන්න. මංගෝ ආතෝල්කේ මඟ දාලා තියෙනවා. සාස්තර දන්නේ මම නම් දන්නේ. ඔව්. මෙන්න මේ දේවල් පිළිබඳව හැබැයි යම්කිසි බලයක් තියෙන අය ඉන්නවා. පිළිතුරුනා හරිය කියලා මහරි ඒ බලයක් තියෙන තියෙනවා ඒ බලය ඇත්තවද කියලා තියෙනවා. බලයක් නැති අය බොරු කරාම ඒක අත පිට මාට් වෙනවා. මේක හුදෙක් තවත් හඳහන් බලන නස්ත්‍රාස්ත්‍ර වැඩ කරන මේ රත්තරන් හාරු ගොල්ලන්ට ගහන වඩපාරක් නම් නෙමෙයි. නැත්තම් අපිට එන්නේ මේ වගේ ගහගෙන මුට්ටි කරගෙන නැගට එහෙනම් මේ එහෙම හිතලා කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි අපි කතා කරන්නේ. ඇත්තටම මේ තුළ සත්‍යයක් තියෙනවා. හැබැයි ඒක මේ විකුණන කණ එකට අපිට තියෙන ප්‍රශ්නය. අන්න ඒක තමයි ඇත්ත. ඒකෙන් වෙන්නේ අසන මිනිස්සු අහුවෙන්. එහෙමයි. දුප්පත් නැති බැරි මිනිහා විභාගේ පාස් වෙන්නේ පොඩි එකා අරන් දුන සල්ලි කියලා කිව්වා. දුවට ගැබ් බර නැහැ. දරුවෙක් හදන්න දරු. දෙයියන්ට බබ්බුව දරපුවා නම් දිව්‍ය ලෝකේ ගියාන මොකද ලංකාවේ කරන හැඬුම් ගෑනුවන් යන්නේ. බොරු. මෙන්න මේ ඇත්ත කතා කරන්න සමහර විටක ගොඩක් දිනුට රිදෙන්න පුළුවන් අපේ හැමෝටම මේ දේවල්. රිදෙන්නම් කවන්නේ. කමක් නැහැ. අපිට බයින්නේ නැද වස්තුස් යනවා. ඒ නිසා මේ ඔබටත් මේ පිටිපස්ස අදහස් දෙන්න පුළුවන් අපිත් එක බෙදා හදා ගන්න අපි ආරාධනා කරනවා. රේඩියෝ දිනවල සමගින් එකතු වෙන්න කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපේ රටේ බොහෝ තැන්වල මෙවැනි කටයුතු සිද්ධ වෙනවා. ඒ කිසි කෙනෙක් පාදක කරගෙන ඉඩක් කරගෙන අපි කතා කරනවා නෙමෙයි. හැබැයි අති ඔබ දුක් මහන්සිින් ඔයා ගන්න පුංචි මුදල් මේ අනවශ්‍ය දේවල් වලට යොදන් කරලා හානියටපත් වෙන්නේ ඔබ. ඒ පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. රැඳෙන්න රේඩියෝ දිනවල සමගින්. පීඩක් නැතුව සාමක් නැතුව අසරණ වෙලා ඉන්න ජීවිත බොහෝ වෙලාවට සමාජයේ විවිධාකාර ඇතුළට ගිහිල්ලා අතරමං වෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තිබෙනවා. සමහර විටක මේ අදෘශ්‍යමාන බලවේග තමන්ට යම් යම් ආකාරයේ කොළ වින කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මේ දවස්වල මේ ග්‍රහචාරයේ තරම් හොඳ නැතුව වෙන්න පුළුවන්. සෙනසුරු වගේ රාෂ්ට්‍රකයක්ද මන්ද? ඔහොම කියන අපේ හඳුනේ. බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නේ නගන චෝදනාව තමන්ට කවුරුනේ මොන හරි කරලා. අපේ හඳුනේ මට මෙහෙම දෙයක් අහන්න තියෙනවා. දැන් කෙනෙක් බන්ධනය කරගන්න වසී බන්ධන වසී ගුරුකම් මේවා කරන්න පුළුවන්ද? මට ඒකට මේ ඔළුව හොල්ලෙනවා මේ හරියයි කියලා කියනවනේ. ඒක කරපු දේවල් හරියන්නේ නැහැ. මොකුත් ඔන්නේ හොඳම උදාහරණ කියන්නේ අපි හාරෝ වෙනවා බණ කියන්න කට්ටිය උණු වතුර ප්ලාස්ටික් ගණන් යන්නේ. මගේ ජීවිතේ වතුර පොදක් මම මෙච්චර ලංකාව බණට යනවා වතුර පොදක් ගන්න මට තමයි ගහ දීලත් නැහැ. දෙන්න උත්සාහ කරා කියලා මම කියනවා. ඒක මම නම් ඒත් නම් බොනවා. ඒක කාදද අපිට කර්ම විශ්වාස කර මොන යකා මොකරක්වත් මෑන දිනම මැරෙනවා. ඉතින් ලැජ්ජනේ මේ වයි තින් ඌරුමස් කෑවම ඔක්කොම හරි යනවා කියන්නේ ඌලද ලෝකේ ලොකුම සතා කරනේ මම වැඩි කියලා ඉන්න එහෙනම් මං හිතන්නේ සමහර විට අපි කියනවා මොනවා හරි කවුරු හරි කොඩි විනයක් කරලා නම් ඒක අපිට කපන්න ඕන නම් ලක්ෂයකමාර දෙක ගන්න කපන්න ඒක තමයි හිතනේ කොච්චර අපරාධද
මන් දන්න පෙරගහන ඉන්න බොරු කියලා කියනවා තොවිලවලට පෙරගහන ආයින්න යකලා කියන්නේ නැහැ කියනවා ලක්ෂ ගණන් ගියනක් කරේ ඔව් ලක්ෂ දෙතුන ගන්නවා ඔව් ඒතුල ඇයි ඇයි පිටරක් ගිල සාත්‍ර කිනා ඉන්නේ එහෙමයි මෑණිවරු ඉන්නවා කොතනද නැවත හදන්නේ දෙතොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපි හඳුරන දැන් මේ ජීවිතය දරාගෙන බේදවල් කරන එක කරන්න පුළුවන් ඒක අපිට නෑ හොඳ දෙයක් මිනිස්සුන්ට කරනවා නම් ඒක ගැටලුවක් නෑ මොකද යන්නේ ඔක්කොම මානසික සෝය පතාගෙන මේක ඊට එහා වෙන දෙයක් යනවා කෙල්ලකට නූල් පන්නමු කියනවා කොඩි වෙන කන්දන කියනවා වාහනට කොඩි වෙන කරනවා දියුණුව බලා ඉන්න බැරුව ඉරිසියාට කරන ගොඩක දේවල් ආ ඉන්නවා ඉතින් ඔය දැන් කියන්නේ වශී ඔබ ඔබ කැමති තරුණිය ගැන වශී කියලා දෙන්න කෙස් ගස් දෙකක් ගෙන දෙන්න කෙස් ගස් කන්න ගුටි කන්න ඊට කෙස් ගස් ගලවන්න කියලා ඉතින් ඒ වගේ පල්ලෙහා අර ගලන් භාෂා කියන තර්ඩ් ක්ලාස් එකක් තියෙනවා ඊවා සිරෝට ගැලපෙන්නේ නැහැ එතකොට මෙන්න මේ දේවල් කරන අපි දන්නවා ජීවිතේ දරාගෙන සමහර උදවිය මේ කටයුතු කරනවා කියලා අපි දන්නවා අපේ ආගුරනේ. ඉතින් මේ සම්බන්ධයෙන් වග කියන්න කාරු නැත්තේ. මොකද ගිහියෝ විදිහට අපි අසරණ වෙනවා සමහර තැන්වලදී. මං හිතන්නේ මෙහෙම එකක් තියෙනවා පංගුවක් අය ඇත්තටම මහානකමේ නැහැ. මහානකමක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන් මේ සිවුරු දාගෙන මේ වැඩේ කප් මහත් කියලා පස්සේ සිවුරු දා ගන්නවා. නැත්නම් සිවුරු දාගෙන යන්න මොකක් නැති වුණාම උතරට එනවා. මොකද උතන ලේසිම් පොයින්ට් එකක් ගොඩ යන්න. දැන් මම දැම්මනම් දේවාලයක් කැන් ළඟයි මට කොටි බුලන සාස්ත්‍ර කියන්න පුළුවන් කියලා. මං ගිහලා බලට ගෝහරි එල්ල 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 නාටකම් නටලා ඒක තොවිලි කරලා නටලා දැන් මිනිස්සු දෙන්න ප්‍රශ්න ටිකක් කියනවා. ඉතින් 10ක්වත් එකක් හරි යනවා ඔන්න ඉතින් වැඩි හරි යනවා. මම දන්න තැනක් දන්න මිනිස්සෙක් මට කිව්වා පොඩි හාරුනේ ළමයි නැතුව හිටිය කපුව දූෂණය කළ ළමයි හැදුනා. මේ ළමයි 1000 ගණක දුක කපුවක් මතක පත්‍ර ලිපියක් තියෙනවා. මේ DNA පරීක්ෂණ අහු වෙනවා. ඉතින් මේ මේවා තමයි ප්‍රශ්නේ. නොපෙන්න බලවේ කියේ නොපෙන්න මොඩකව හොඳයි මෙන්න මේ 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 කාර්යාවන් සම්බන්ධයෙන් සමහර විටක ඉතින් හත් දවසක් අපව දෙයි කපන්න ඉන්න කියලා. ඉතින් හත් දවසක් මීනෙන්න පුළුවන් ඒ ගෑනිත් එක. ඇසේ ගෑනි තනියෙන් ඉන්නේ. දැන් දෙයි කපලා හරියටම මේ වෙන කොහෙවත් නෙමෙයි මේ 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 ලංක මේ රටේ මේ මා පොළවේ වෙච්ච පුදුතාව තියෙන රටේ. මේ මේ ශ්‍රී ලංකා. ඇයි ඇයි මේ දේවල් පිටිපස්සේ අපි දැන් ආශාව ආශා. ආශාව තණ්හාව වෙන මොකුත් නෙමෙයි. ආතාවසන්නා උදාගෙන බෙන්දේක දැන් මට දැන් මමයින් අහනවා මට මහන්නවා කියලා දිනවා ඔක වශීගුරුකම් කරන් ඉන්නේ මිනිස්සු ඔච්චර රැස්සන්නේ ඒකයි කියලා මම නම් දන්නේ මම නම් කරන වශීගුත් නැහැ මිනිස්සු මට ආදරේ මම මිනිස්සුන්ට ආදරේ දැන් අද උදේ ඇහැලියුඩ හයිඩ්‍රාමනියකේ පින්කම තිබ්බා මේ මම චූටි මයිකේ පොඩක් කතා කරලා ධර්මනේ ඉතින් මම මෙච්චර අරම දන්න මං ගිහලා කනඩෝ තියලා මම බලන්නේ ළමයි වැඳ වැඳ යනවා ඉතින් ඒච්චර අපිට සිම්පල් වෙන්න පුළුවන් එන්න ඕන වැඩි ආශාව ඕනේ මට දැන් තියන්න වාහනේට යනවා මේ විදම දෙගුණියක් ඉතින් එහෙම නෙමෙයි වැඩ කරන්න ඕන මිනිස්සුන්ට ආදරය කරන්න මිනිස්සුන් බැඳෙන්න ඕන මේ බොරුව ඕනේ මේ බොරුව මෙතන යන්ත්‍ර දානවා යන්ත්‍ර දාන්නේ මං යන්ත්‍ර දාන්න පුළුවන් අපිට අපි රත්මාලි යන්ත්‍රේ කොටලා හොඳ පිළිත් කරලා දැනන කරේ දාගන්න කියලා ඉතින් පුළුවන් හැබැයි මෙතන ඒක නෙමෙයි තියෙන්නේ වෙන මොකිරණ නාටකම් තියෙන්නේ දැන් අපිට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද අපි හම්බුත් අපිට නූල් පන්නනවා කියලා එකක් තියෙනවනේ දැන් ඔය මොන දේවල් කිව්වත් පිළිත්තට ඔය මොන දේත් යටයි නේ යටයි හැම මෙහෙම එකක් තියෙනවා පිළිත් වල බරේ තියාගන්න අපි සිල් රකින්න ඕන තියෙන ජහජ වලට ඔක්කොම කරලා පිළිතුරු කරලා හරියන්නේ නැහැ තුන් කරලා දහනවා දෙවද ඒක 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 තප්පරෙත් නැහැ අන්න ඒකයි පිළිත් වල බලේ තවුන් සිල්වත් වෙනවා පන්සල් වලම මේ කටයුතු වෙනවා නේද අපිට අනිවාර්ය ඔව් පන්සල් වල දැන් සමහර අපි දන්න ගිහ විදිහට අපි දරා හඳුනාගත්ත පන්සල් තියෙනවා මේ සමහර පන්සල් වල මේ ආම්තුරු වෙනවා යක්කු බඳගෙන වැඩ ගන්න ඔව් එතකොට මේ හාරු යක්කු වැඩ ගත්තා ඒ වෙන විදිය මේ අදමයි වෙන යක්කු හරුලිය කොංගි වැඩ ගත්ත හොඳට අපි ප්‍රසිද්ධ හරුලිය ඉන්න එක වෙනම කතාවක් මේ යන්නේ වෙනම කතාවක් මේගොල්ලන්ට ඇත්තට බලයක් නැහැ මේගොල්ලෝ බොරුව කරන්නේ ඔව් මේ වගේ යම් ප්‍රතිපත්තියක් ගොඩනගන්නේ නැත් අපේ අන්තරනේ මේක මේ ප්‍රතිපත්තියක් ගොඩනගන්න බෑ ඉරිය දෙන්නේ නැහැ ඉරිය දෙන්නේ නැහැ කියලා බොහන්සි කියන්නේ ඒකත් නැවෙන්න බල වේගයක් කියන්නේ මෙතන අපි නොදන්න ආකාරය අනිවාර්යයි ටියුෂන් නවත්තන්න බෑ වගේ තමයි මේකට කොහොම වුණත් යනවා. යනවා. හරි. එහෙමනම් අපි කියන්නේ තුන්වෙනි එක තමයි. මෙන්න මේ වැරදි පැති වලට යන පොකු උදවිය හරි පැත්තට අරගෙන නිවැරදි මාවත් පෙන්වන්නේ අපේ ඊදුගම අපේ හැමතුනේ. අපි උත්සාහ කරන තේක මාව මං හිතේ මාව දන්න විදිහට අපේ අම්මා මාව සිවුර වරවන්න කියලා දෙනවා. කා දේවල් කිසිම හරියට. සිවුර වරවන්න. අරවා. හරි කියන්නේ. අල්ල කොච්චර ඉඳන් කළාද? ඒ කියන්නේ මොකද කියලා තේරුම්. සිවුර බල ප්‍රොබ්ලයි. ඒක තුන්දාම් ප්‍රොබ්ලයි. Thank you.
කොටුවේ පොඩි හාමුදුරුව වඩින බව හොඳාකාරම දන්න ඔබ විශේෂයෙන්ම අද දවසේදී බ්‍රහස්පතින්දා දවසේ පස්වරුවේදී කොටුවේ පොඩි හාමුදුරුවන් සමග මේ කාලීන ධර්මදේශනයේ මේ විදිහට අපි විසුරුවා ගන්න බව රේඩියෝ දෙමළ අහංගින්ද උදවියට අපි හැමදාමත්ම මතක් කළා. ඒ නිසා ඔබට මේ ධර්මදේශනේ එහෙම නැත්නම් කාලීනව කොටුකුන් වහන්සේ දේශනා කරන මේ ධර්මය අහන්න රේඩියෝ දෙමළ ශ්‍රවණය කරන්න පුළුවන්. www.dinamina.lk කියන වෙබ් අඩවියේ රේඩියෝ කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එකේදී ප්‍රෙස් කරන්න එහෙම වුණත් ඔබට මේ වන සජීවව අහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තමත් සුබ මොහොතකින් අපි මේ වැඩසටහන අවසානයේදී රේඩියෝ දින වෙන පටිගත කිරීම නැවතෙනවා. පැහැදිලිව. ඒ නිසා අපි අද සජීවිකාසය කර්මය හරස් වෙලා අපිට. කර්මය හරස් වෙලා. සජීවිකාසය අහන්න පුළුවන්, ඒ කියන්නේ ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට සම්පූර්ණ මේ වීඩියෝ ගත කරන මම මට දෙයක් කියන්න පොතේ මේ මට හවන්නක්ව දැන් ඔය කාලි වරනේ ෆීල්ඩින් අයින් වෙලා ඉන්න කියලා එහෙම කිව්වා මට. ඔබ හන්සෙටද? ඔහොම එහෙම කිව්වා. ඊට පස්සේ බලගද සෙනගඩ උනා එක දවසක්. ඒක ආව දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරලා වෙන්නේ නැති කියලා. මේක බැලුවා යා ප්‍රචාරය කළා නේ. මේ මේ මේවා බැලුවා නම් මිනිස්සු කොච්චර අපිට ආදරේ දාත සල්ලිවත් මිනිස්සු අරතරන් අපිට. අපි ඉතින් මේ මේක මේ මේ සංගීතයක් නෙමෙයි. ඇවිල්ලා යන්න. ඉතින් ඒ නිසා මේ ගොඩක් පිං දැන් ගොඩ බලලා තියෙනවා. ගොඩ පිං අපිව ධර්මත් කරනවා. මොකද අපේ ආදරේ දායකයන්ට ඕන, දායක අරග අපිට ඕන. මොකද අපි දෙගොල්ලෝ පිං කරන්න ඕන. කවදාවත් පොතේ පොඩි හාමුදුරුවෝ මේ ජනප්‍රියත්වය හොයාගෙන ගියේ නෑ. අපෝ නෑ, බුදු අපෝ නෑ. මන්නේ හැම මම එක දෙයක් හිතන් ඉන්නවා. අපිට ගොඩ සල්ලියක් ආව දවසට, වැඩි වෙලාවට ඉවර දවසට මම මාසෙට කසරයක් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ටීවී එක. මම ගිහලා අනුග්‍රාහකයා මම මිනිසුන්ට කතා කරන්න දෙයක් බය නැතුව කතා කරන්න දෙන්න ඕන. හැබැයි එතන සිල් ගත්ත ඇබිම නිවේදකයා උඩ බෑ. නිවේදකයා බිම සිල් ගත්ත අය මගෙත් එක්ක. එහෙමයි. හැබැයි හිරලුවොත් නෑ. හොඳයි. මෙහෙම දෙයක් මට හිතෙනවා ඔබවහන්සේගෙන් අහන්න දැන් ගොඩක් කාලවලට අපි අහන කාරණයක් තමයි අපි හඳුනන්නේ. දරුවෝ නැති ප්‍රශ්න අපේ රටේ අනන්තවත් තියෙනවා. අපිට දරුවෝ ප්‍රමාද නම් වෙලාවක් වෙන් කරගෙන ආවත. එහෙම කියනවනේ. ඒක දැන් නිම් යනවා අපේ හම්බුනේ. ඔව් දැන් නිම් යනවා. ඉතින් මම හිතන්නේ මම ඔකට උත්තරේ කලින් ගොඩක් සැරයක් දීලා තියෙනවා. මේ ගොඩක් සැරයක් දීලා තියෙනවා. මේ ඕකට එකමයි එකම උත්තරේ තියෙන්නේ. ඉස්සර බඳින්න කලින් යහන් ගත උන්නේ ඒ පාර්ශ්වයට රැක්කා. අද එක එක ටැබ්ලට් එක එක දේවල් අර මේවා භාවිතා කරලා බඳින්න කලින් ගොඩක් එකතු වෙනවා. එකතුල එකතුල අර අර ටැබ්ලට් ලෝකෙ ලොකුම පැවැත්මනේ මේ නවත්තන ටැබ්ලට් එකේ. දරුගබක් ඇතිවීම. ඒක ප්‍රතිපල අවුරුදු 3ක් විතර බුක් කිඳ ඒ උෂ්ණයකට ඇවිල්ලා බඳලා අවුරුදු 3ක් එරගම් දරුවෝ නැහැ. හරියසේ කව වෙනවා. එතකොට මොකද්ද කරන්නේ? දේවාලට ගියාම මොකද? දා දන්නවා මේ දෙන්න ඇඟලිවෙන්න බේස් සෝට්ටුව. ඉතින් ඇඟලිවෙන්න බේස් සෝට්ටුව දෙනවා. ඉතින් ඒක නිවුනම යා කියන මේ කාට බවෙක් දෙන්නම් ඔයාට. ඉතින් අර ගානට වැඩේ හරි දරුවෝ හැදෙනවා. තව මොකද දරුවෝ හදනවද නැහැ ඇත්තටම එතුලෙම. එතකොට දරුවා වෙන කාගෙවත් උපෙන්න කාගෙවත්. ඇයි මෙච්චර බල්ල යාට යන්නේ? දේවාලේ මේ දේව සිද්ධ වෙනවා. අනිවාර්යයෙන් දේවාලේ පුස්තකකාරී කාමරේ ඔක්කොම එක වෙනවා. හොඳයි. සමහර දේවල් ඔබ වහන්සේත් එක්ක කතා කරද්දී වහන්සේ අර කෙලින් කියන නිසා. ඔය මම කියන්නේ ඒක ටැබ්ලට් ගන්න නැතුව ඉන්න. කාමර ගන්න රින් ගන්න නැතුව ඉන්න. පාරිශුද්ධත්වය රැක ගන්න. අපි එකම තියාගන්න. සිංහලකම රකින්න. එතකොට මම හොඳම උදාහරණයක් කියන්නම්. මම දන්න පිළිලයි මට කියදෙන පොඩි හාමුදුරනේ. ඉතින් ගෑන ළමේ කාමරේ එක්කන් ගිරස යා කියන ආදරේ අඩු වෙනවා ඇත්තටම. ආදරේ දැන් හොඳම දේ මේ ආදරේ තියෙන්නේ එතනයි. කාමයේ නෙමෙයි ආදරය කියන්නේ. ආදරේ වෙනම ලෝකයක තියෙන. ආදරේ හැයිර තියාන. ඒක වටන ගොඩක්. ඊළඟට දෙයියන් මේ මේ දවස් තුනක් නෑනේ තුනක් බොබ්බිලි ගඳ ගන්න මේ කියන්නේ කවට දෙයියෝ නෑ කියලා දිව්‍යාංගනාවේ ඉන්නවා යායට දිව්‍ය ලෝකේ. මේ 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 පොරු පට්ටපල් බොරු. ඒකට හැබැයි අහුවෙනවනේ අපි. අහුවෙනවනේ. අහුවෙලා Taman ගැටේ දෙන. දැන් හරියට බුදුදහම හොඳ දෙයක් කියනනම් හොඳට පිරිත් ටිකක් කිව්වා හොඳට හොඳට අපි සූත්‍ර දින ඒවා කිව්වහම බෝධි පූජා සතියක් තිබ්බහම අපන උලක් කාට දැම්මා අපිට තිබුණ සංස්කෘතියක් තිබ්බනේ අපිට අපි දෙහි ගමනක් පිරිත් උනේ. ඉතින් ඒකනේ මේ අනිත් පැති විගුණ ගන්නෙ. මේ බොරුවන්නේ මේ කරන්නේ. අපි අපි හරියටම බුදුදහම බුදුදහමෙන් මේ කටයුතු කරලා හොඳට හාමුදුරුවෝ ඉන්නවා මේ රටේ. නැකත් ටික හයිටන හාමුදුරුවෝ ඉන්නවා. ඒ නැකත් බොරු කිව්වොත් එම ජාතික උතුම් බොරු වෙනවා. එහෙම නැහැ. මේ වෙලා තියෙන්නේ යහපත් මුඛ චේතනාව තියෙන උන් ටිකයි මේ හොරු ටිකයි එක මොට්ටියට වැටලා. මේක බෙදා ගන්න බැරි විද්‍යා මේ කර්මය අපිට තියෙන. දැන් හොයා ගන්න බෑ හොඳ කවුද නරක කවුද කියලා. හොඳ කවුද නරක කවුද කියන එක අනික සහ අනික තමයි මේ මේ වගේ උත්තර හොයන්න බැරි ඒවාට මේ වගේ උත්තර හොයන්න යන. අපි දැක්ක දිනවන දැන් සතියන්ත පුවත්පත් ගත්තාම අපේ අන්තරේ ඔය වසී බන්ධන ගුරුකම් මලයාල ගුරුකම් රොඩී මේ ලංකාවන් මැනික් ඉන්න කියනවා.
දන්නේ ඉතින් මම දකින්න තේ මං හොඳ වැඩ කරනවා ඊට පස්සේ මම සඳහන් ගියන්න කියලා බොරුත් කියනවාමත් කියන බොරු කියලා බෝධි පූජා තිය පල්ලන කියනවා මම දන්නවා මං කොච්චරද පල්ලි යන්න කියන මිනිස්සුන්ට ඇයි ඉතින් වේදනා කියලා සාශේ ශාන්තියන්න කරා අපේ මම පෙර පන්දි දවසේ ගියා ගංගාරාම කේස් ධාතුම මේ දීහානේ ගෙඩි පිටින් වඳින්න පුළුවන් දැන් මෙච්චර නෝර යන්න ඕනේ නැද්ද කියලා මේ වහන්සිලා අපි එනවා මෙතන වඳිනවා ඊළඟට අපි මම අද උදාහරණ කියන්නම් බම්බොක්ක මෝතර යනවා පොල් ගහන්න ප්ලාමේ අනුන්ට මෝතර කියලා තවට පොල් ගෙඩියක් ගහ ගන්නවා තවන් තින අපල දුරු වෙන්න කියලා හිමි හිතනේ මේ ඔක්කොම පෞගී කාලෙත් අපි දැක්ක හැබැයි හැමතැනම පොල් ගහනවා නේද ඒ දේශපාලන පොල් ඒ ගැහිල්ලන්නේ 100 ගණන් කියලා පොල් ගෙඩිය ඒ තමයි පොල් ගහන ඒවා ඊට පස්සේ සීනිගම දේවාලය කියලා අඹරන්න කියලා කියනවා අපේ අම්තුරු එහෙම අපි අහලා තියෙනවානේ මිනිස් සම්බරනවා තමන්ගේ පැත්තට ඇඹරුව තමන්ට ඇඹරනවා කියලා ඒ නිසා ඉස්සරහට අඹරන්න කියලා කියනවා මෙන්න මේ වගේ ගලන් පැත්තට ඇගලා තිබ්බොත් මම දකින්න දේ මම විශ්වාස කරන දේ මම පුංචි කාලේ විකනන් තරඟදලා තියෙන හවුද නෝඩි ස්කෝලේ මම ගොඩක් නිහඬයි මං අද ඉඳන් මට හිතා ගන්න මං අද හරි සැර වෙනවා මම දැන් කියන්න මේට පෑ බාහිර කලින් මං අපි මල්ලිගුට හොඳටම පැනලා මම ඉඳන් ගත්තේ හැ මට වෛර නැහැ මං බයිනෝ බැන්නේ ඉතින් ඒක වෛරයක් නැහැ මගේ වෛර කරන්න යාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දෙයක් තියලා ආව දැන් හොඳම උදාහරණ ඊයේ පනාවර කැම්පස්සල අපි කඩේට යනවා මේ තේ එකක් බොන්න කොළු තුනක් බීලා ආමේ ආමිනම් කනත ගන්නවා හොඳට මොකද ආමී කිය ආමී කියන කතාව ප්‍රයිතියක් තියෙනවා අපි රත්තරන් අනවිරුවා මොකද ඒ තැන කන්න දෙන්න බෑ කාටවත් ඉතින් අර මේ හමුදා ගන්න පණ වගේ අපි මත අපේ රට දෙවිරුවේ ඉතින් අර මේ නිකන් සපෝට් එකක් දුන් දෙනේ මේ බීලා නංග මේ හමුදා කඩයක් හමුදායි මහත්තුරු කරන එක මෙතන තේ ගබ්බන විනියක් තියෙනවා ඒතරට කියන් කියන්න ඕනේ ඒචරයි අන්න ඒ වගේ මේ රට අපේ මේ රටේ ජාතිය අපේ සිංහලකම මේ බෞද්ධකම මේක දේශපාලනයි තියන්නේ නෙමෙයි බොරුවක් මේ කියන්නේ අපි බඩු එකතු කරන් අපිට කොටුවේ යුද්ධයට පතර පුතා නාටාමිලා දුන්නා නාටාමිලා ජනාධිපති දක්වා සියලුම කාර්ය මේ යුද්ධයට එකතු වුණා මේකට බේර ගන්න ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ උදේ මතු ගන්නත් මේ අපි ඔක්කොම එකතු වෙන්න ඕන ඕයම් පුළුවන් නම් මිනිස්සු සම්පූර්ණ බඩ දාන්න නේද වීසා ගන්න ඕනේ ජපාන් යන හොඳයි අපි හම්තුනේ අපි අද දවසේදී විශේෂයෙන්ම මේ කාලේ ධර්මදේශනයේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට බලන්නට පුළුවන් ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාවකින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ වෙබ් අඩවියේදී අපි සියල්ල විසිරුවා හරින්න සූදානම් කියන කාරණේ මතක් කරන්න ඕනේ අපි අද කතා බහ කළේ විශේෂයෙන්ම මේ අදෘශ්‍යමාන බලවේග එන්නත් නැත්නම් ශාස්ත්‍ර පිළිබඳව යම් ආකාරයක සමාජයේ මතයක් තියෙනවා මේවා කරන්න ඕනේ කියලා මේ පස්සේ ඇති තරම් මිනිස්සු දුවනවා හති වැටෙනකම් දුවනවා තමන්ගේ අතේ තියෙන සඳිටික ප්‍රියදම් කරගෙන දුවනවා අන්තිමට ලැබිච්ච දෙයක් නැහැ එනිසා ඒ මිනිසුන්ට කොහොමද නිවැරදි මාවත පෙන්වා දෙන්නේ කියන තමයි අපි කතා කරලා යන්නේ. කාටවත් මල ගහන්න එව නෙමෙයි. කිසිම කෙනෙකුටත් මල. අපි මේක කිව්වා කියලා යාට හේතු දෙන්න පුළුවන් ඇත්තට. ඒක අපි කිසිම දාවක් නැහැ. අපි කතා කරන්නේ ඇත්ත. ඇත්ත ඇසටියෙන් දකින්න ඕන. දිනමින පත්‍රයේ ජනප්‍රිය නැත්තියයි අනෙක් කියවතර. ඇයි බොරු නැහැ. ඇත්ත කතා කරන්නේ. ඇත්ත ලියන. බොරු නැහැ. දැන් මං දැන් මට ආද පත්‍ර හතර ගත්තා. එකම ආටිකල් එක හතර දෙනවා. ඒක මාර වැඩන්නේ. එකම ප්‍රොටිය හතර විදිහක්. ගණන් ගිල වැඩි අඩුයි. ඉතින් මේක එකම රටේ නෙමෙයි. නියාමනයක් අවශ්‍යමයි ජනමාධ්‍යයට. ඒ හොඳ දේ වෙනුවෙන්. හොඳ දේ ඔබේ ජීවිතය අප්‍රවෘත්තිය කියලා මේක දකින්න හැම නාඩගම පෙන්වන්නත් බෑ. මිනිසුන්ගේ අර අපේ දැකනේ අපේ ගෑන් ළමයාගේ ලිංග ප්‍රදේශයේත් පෙන්වන්නේ දූෂණය කළා අපේ ගෑන් ළමයි. ඒ වගේ දේවල් අපේ රටේ පෙන්වන්නේ නැහැ. මොකද අපිට තිය අපි ඉස්සර අපි අම්මලා හින්දි ෂෝ බැලුවේ සාරිපටන් බලන්න. අර සාරිපටන් තියෙනවද ඒකේ? අද මේ සුද්ධු නැති දේ උන් අඳින්නේ. දැන් මේ වගේ අපි සભ્યත්වයක් සංස්කෘතිය මතක තියාගන්න ඉන්දියා ක්‍රිකට් බෝඩ්ගේ සභාව ඉන්දියා ක්‍රිකට් බෝඩ්ගේ දැන්සුන විසුනවා ඒ ඉන්දියාවේ දාපු ලොක් ඔස්ට්‍රේලියා එකත් ඉල්ලාසුනා ඇයි ඒගොල්ලන් වෙන බලාධිකාරියෙක් ගොඩන ගන්න ගියේ ඉන්දියාව ඔස්ට්‍රේලියා එංගලන්ත එකතු වෙලා පොඩි රටවලට ගන්න අද උන් කියලා ගන්න අන්නේ වගේ තමයි ලෝකේ කාටවත් හිංසා කරන්න නම් හොඳ නැහැ හිංසා කරොත් තමන්ට ඒ හිංසාව එනවාමයි විතදම විදේක අනිවාර්ය එවනම් කටුවේ පොඩි හාමුදුරන්ට ආමන්ත්‍රණය කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නන්න පුළුවන් බොහෝ දෙනෙක් කතා කරන හැබැයි දුරකථනය මේ කාර්ය බහුල වෙන එක තරමට ඔබ කාර්යයක් දන්නේ නැහැ නෑ මම නම් මෙහෙමයි මම සාමාන්‍යයෙන් මට සිගටලා නෑ මං ඩ්‍රයිවර් දෙන්නේ නැහැ බිසී කියන්නේ මම බණ බණක් නැත්තම් අනිවාර්යෙන් ආන්සර් කරනවා ඒ මගේ සිරිතා ඉතින් ඒ නිසා මම ඕනලා කතා කරන්න පුළුවන්. ඒකයි පිටරට කතා කරන අය වැඩක් ඇද නම් මම ඕන්ලා කතා කරනවා. ඕන්ලා එක ඕන දවාරක මයි ෆෝන් එක අතේ තියෙන මම අනිවාර්යෙන් කතා මොකද මේ අපි ලාංකිකයා. ඒකට මතක නම් පිටරට ගියාම අපි ලංකාවේ කියලා ඒ තියා දෙන ටැග් එකක් නෑ යාට.
ඒක සිංහලෙන් කතා කරනවා නම් කැඩි සිංහල නැත්තම් ඉස්සකු දාන්න නැත්තම් බොරුබයිල ගහන්න නැත්තම් සිංහල කතා කරනපණ එයා සිංහල. හැබැයි සිංහලීස් නෙවෙයි සිංහල. එහෙම සිංහලීස් වෙනවා ඒ සමහර. හොඳයි කතා කරන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේලා දුරකථන අංක දෙක මා සඳහන් කරන්න. 0759යි 60 60 80 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81 82 81
ලංකාවේ මේ මම දන්නේ කාරණයක් තියෙනවා. ලංකාවේ වැඩියෙන්ම බුද්ධාගමට ගරු කරන මුස්ලිම් ලොක්කා තමයි මැලිබන් ගාමන්ට් ආතින් ලොක්කා. එක ගාමන්ට් එක බුදුමැදුරට 120ක් 30ක් ගෙදම් කරනවා. මොකද එයා කියන්නේ මං ජීවත් වෙන්නේ මේ බෞද්ධාලු ටික හම්බ කරන්න ගේ. මහියංගනේ ළඟ ලොකු විහාරයක් හැදුවා. ඊට පස්සේ දැරණියකල තියෙනවා. ඊට පස්සේ ඔය හැමදාම බණ්ඩාරල ඔය හැමදාම තියෙන මම හැමං එයාගේ රුපියල් කතා කරගෙන ආරන්නේ. මට ලොකු උදව් කරන ගාමන්ට් දරුවෝ ඉතින් කටනායක තම මගේ ඉස්සල්ලාම මගේ ජීවිතේ බණක් කිය බ්‍රෙන්ඩෙක්ස් ගාමන්ට් එක කටනායක. ඉතින් මේ ඔක්කොම මතක තියෙන. මේ මතක තියාගන්න. මං කෝටිපතියෙක් වුණත් මම මුලින්ම අමතක කරන්නේ කවදාවත්. එමම අත්‍රකම පඤ්චලංකාර ස්වාමීන් වහන්සේගේ කිරුම් බංකේ මා සඳහන් කරන්නේ හැට නැසල් බැංකුවේ 13800යි 200යි 82යි 444 13800යි 200යි 82යි 444 කියන හැට නැසල් බැංකුවේ කිරුම් බංකේට පුළුවන් අත්‍රකම පඤ්චලංකාර ස්වාමීන් වහන්සේගේ ගොඩනැගෙන විහාරස්ථාන සඳහා දායක වෙන්නට. බණ කියන රටක් බණ අහන රටක් මේ වගේ පිරිහුනේ ඇයි? මේ ප්‍රශ්නාර්ථය තමයි අපිට තියෙන්නේ. අපි හඳුන්වන්නේ අපි අවසානයට යන්නට කලින් ඔබ වහන්සේගෙන් මට හිතෙනවා කොතනද අපිට වැරදිලා තියෙන්නේ? මම ධර්මයෙන් පිළිපැන්නා. ධර්මයේ විශ්වාස නැකීම. එහෙනම් මොකුත් නැහැ ධර්මයේ විශ්වාස නැහැ. මම අද තැනක ඉන්නවා නම් මගේ විශ්වාසය බුදුහාමුදුරුවෝ විතරයි. අපි අර හැමදාම බුදුහාමුදුරුවෝ විශ්වාස කරන් බුදුහාමුදුරුවෝ සලකන් බුද්ධ වන්දනාව හිට ගන්න පිරිසිදු බුද්ධ වන්දනාව කරන් හයිට බුදුහාමුදුරුවෝ සරණ යන් එචරයි. යමක් වුණාම ඒ ධර්මයත් එක්ක මෙනෙහි කරන්න නිදහසක් තියෙනවා. එහෙමයි. අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා ඔබ මුණ ගැහෙන්නට විශේෂයෙන්ම අත්‍රකම පඤ්චානක්කර සම්මේලන මහන්සිය සමග. ඒ වගේම අද රෙකෝඩින් එකක් යන්නේ ඒක මතක් කරන්න ගොඩක් අය කතා කරනවා. මේ සතියේ අද ගොඩක් අය මුදා දානවා වැඩසටහනට අපිට. මේ ගෙවල් තුන අපි පටන් ගන්නවා. ඒකේ විශේෂයක් තියෙනවා. අපි ගෙවල් වලට නාන නම කරුණා වාස. කරුණා වාස. කර්ණවාස් තුනක් හදනවා ඉස්සෙල්ලා. ඒ කර්ණවාස් තුන හදලා අපි ඉලක්කේ 10 10න් පස්සේ බලමු කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. අද දවසේදී රේඩියෝ දින වෙන මැතිලට වැඩම කළාට ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය. අපි හඳුන්නේ අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා දවසේ පසුරේදී මුණ ගැහෙන සූදානම්. ඉතින් ඉතින් ඔබට ප්‍රාර්ථනා කරනවා සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරමු. එනිසා ඔබේ හදවතේ තිබෙන මේ භක්තිය බුදුදහමත් එක්ක බෙදා හදා ගන්නට අපි රේඩියෝ දිනවල සමග රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අදට ඔබෙන් සම්පිරියන්නයි සූදානම් වෙන්නේ. මතක් කරන්න ඕනේ ලබන සතියේ සුපුරුදු දිනම මේ වේලාවේදී ඔබ මුණ ගැහෙන අපි එනමග. එවනම් ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. මම වසන්ත දේසිංහ ආරච්චි.